හිරවත්මිත්තු. පසුගේ කාලය පුරාම මිනිීමරු මරා පිකා රෝගනුත් කොනික් ඩිප්‍රේෂන් තත්වයකුණුත් මයි පසූනි. ඔබ දන්නවා ඩිප්‍රසන්් කෙල කේන එක ඔබටත් මටත් ඕනෑම් මෝත කහැදන්න පුළුව අන්තර්ත්වය. සමහර වෙලාවට මේක තාව කාලිකයි. ඇබැයි සමහර වෙලාවට සමහර පුද්ගයන්ට මේ දිගු කාලයක් බලපානවා. අවසානිදි මේක ක්‍රොනික් ක්‍රන්ඩිෂන්් එක නැම් බරපතල තත්ත්ව බෝටවර්ධනය වෙන්නට කොළුව. මේ නිශ්චත මහොතේ මිනිීමරු මර පසුවන්නේ යන්නේ වගේ තත්වයෙක්. මරා කියල කියන්නේ පහුගේ අවරුතු හතළිය පණ ඇතුළට බලට දරුණු විදියට කෑදරුගේට ඇබබැයි විච්ච අමනෙක්. මෙවැනි පුද්ගලයෝ සාමානයේ මොන හේතුවක් කොඩුවක් බලය අතාරන්න කැමතින් නෑ. බලය කොහ මහරි රැකගන්න තමන්ට කරන්න පුළුවන් හැම දෙයම්ම කරනවා. මෙන්නම උත්සාහෙදී ඔවුන් විවිධ මානස ආතතිවලට මූුණදින. මෙන්න මානසික ආතතියකෙන කාරණය. දරාගන්න බැරිතනකට තල්ලනාට පස්සේ බොහෝ වෙලාවට මේ කෙළවරවෙන්නේ සියදිවී නසාගැනීමට තරණ උත්සායකි. පහුගේ කාලය පුරාම මිනිීමරු මරා මේ අත්දැකීම කිහිපවතාවක් අදවිද්ධ. එමන තම් මිනිියුමර වරා කිහිපවතාම තමන්ගේ ජීවිතයෙන් නැති කරගන්නට උත්සා කර. මේක අතිශයෙන්ම බොහොම කෙටිකාලීන තවත්තුයක්, එමන තම් කිසිම් පුද්ගලෙක්. ප්‍රශන් හැුනට පස්සේ ජීවිතය නැතිකරගන්නට දරනු උත්සාහේ විනාඩි කීපයකට සීමාවන දෙයක්. විශේෂම මිනිමරු මරත් මෙන්න මේ සිද්ධියදී විවිධ අවස්ථාවලදී අර්බුදවල්ට ගිය. කී පවස්ථාවල ඔය ජීවිතය නැතිකරගන්නට උත්සාහ කර. මෙවරත් මිනිවරු මර මේදේ ඒ විදිහටම කරා. ඔබට අපි නිරන්තරේම කියපු කතාවත් තමයි, මිනිීමරු මරා පහුගිය කාලියපුරාම තමන්ගේ මාංසික ප්‍රශ්නය සඳහා, සිංගප්පුූරු වෛදවරේගගෙන් සහ ඇමෙරිකන් වෛද්‍යවරක්ගගෙන් ප්‍රතිකාර ලැබවා. විශේෂම ඔුන් දෙදනාගම උපදේශය වුණේ මිනිීමරු මරා දේශපාලන වශයෙන් දැන් විස්ත්‍රාම තයතුයි කියෙන කාරණ. එමන්නත් නම් ඔහුට මේ දේශපාලනෙන් ඇතුවෙන ආතතිය දරාගන්න බැරිතැනකයි ඔහු ඉන්න ඔහු දේශපාලයෙන් විශට්‍රාම ගන්නඕනි කියනක තමයි ඔවුන් ගේෙන්මත්තය වුණේ. වි තරක්නෙමේ මිනිමරු මරා විශාල කාලයක් තිස්සේ පිළිකා රෝගයකින් පෙළෙනවා. මෙ පිරිකා රෝග්‍ය තාත්වයත් පරපතලයි. හැබැයි අපේරට ඉන්න මිනිසුල් ලක්ෂේක විතර ලෙවරාබීල උන් ජීවත්වෙන්න තියෙන හුස්මටික රාබීල මිනිීමරු මර තාමත් නූලෙන් වගේ ලිලායින්නවා. මේ සඳහා ඔවජීවත් කරන්න අපේරට දොලල් ලක්ෂගානක් අවුරුද්ධකට වියදං කරනවා. හැබැයි මිනිීමරු මරාට සුපිරි සම්ප සම්පදදීලා බේත්තෙදීලා පන ඇදඇද පන ඇද ඇද අපි නඩත්තු කරනවා. මූ ජීවත් කරමන්න අපේ අපේ ජීවිතවලින් වන්දිගෙවනු. ඊදවසේදී ඉගැනි ඒ රාත්‍රේද තමයි මිනිමරු මරා තමන්ට දීල තියෙන ස්ලිපන් ටැබ්ලට් වගේ සහ ඇඩෙපෂන් විශාල පෙටි ප්‍රමාණයක් ගිලදාලාතියෙන් විශේෂම මරා කැමති නැහැ තමන් රෝගියෙක් ගෝපෙන්න්නන්. එ නිසා මුහුන් නිරන්තරෙන්ම තමන්ගේ බෙහෙත්යාගනිදලා තියෙන්නේ තමන්ගේ කාම්රයේ. සිරන්ත කියෙන අම්මන්ටිසාහ මිනිමරු මනාතර මේ දවස්ටල විශාල ගැටුමක් කවතිනවා. මේකට හේතුව තමයි සිරන්ති නිරන්තරයෙන්ම මිනිමරු මනාන්ට දොස් කියනම තමන්ගේ කොල්ලොතුන් දෙනා අනාත වෙනවයි කියන කතාව. සිරන්ත කියන නාකි අම්මන්ඩිගේ ලොක ම අරමුණ වෙලා තිබ්බේ, එමන තම් මේරටේ මහහාම්මන්්ඩි ගැමුණ වෙලා තිබ්බේ තමන්ගේ ලොකු කොළලුවට අගමැතිකම දෙෙන්. හැබැයි මේ වැඩේ තාමත් සාර්ථක වෙලා නෑ. විශේෂෙන්ම ඇය නිරන්තරෙන්ම බැසිල්. දල් ලැතිගරනකට මේකට විරෝද්ධ වන. මොකද බැසිල් කියෙල කියන්නේ නොම්බර එකේ තක්කඩු කුපාඩි නර්රියෙක් කියලා ශිරන්ති දැන ගැනහිටිය. සිරන්තික දැන්තියෙන ලොකුම බයිතමයි මිනිවරු මරා මලොත් අනිවාර්ම මේ බැසිල්කෙන නරයා අගමතියගන්නේ බලාපපුොරොත්තු. ඒම වනොත් අනිවාරෙන්ම නාමල්ලට යනනමන් ඇතිවෙනව කියනක සිරන්ති දන්නවා. සිරන්තිගේ ලොකු කොල්ලා හොර පෙරක දෝරවික්. දෙැමනීකත්. ඒ වගේ බොරුවට අඩු සුකම් පෙන්ල නැතන් සුදුසුකම් නැත්තුව නවික හමුදාාවට ගිහල්ලලා ඉහෙල්ල තනතුරකට තල්වෙච්ච කාලා කන්නේ යහපල් නාණ්ඩුව මේ හාල් පාරුව ්‍යධ්‍යාපනිසුස්කන් එලියට ඇත්දත්. නැමතවතාවක් ්‍රාම සයවගේ සිරාට පින් සිද්ධ වෙන්න හමුදා සේවයහි පිහිටෙව්වා. කෝමිතත් මේ වෙනකොට ඒ හල් පාරවා දේශපාලනයට ප්‍රවිශ්්‍යවනවා කියෙන කාරණය ප්‍රසිද්ධයේ ප්‍රකාශ කරලා තියෙනවා. ඒොල්ල බල්ල ලන හාල් පාරේ විශෂම රොකට් රෝහිත පහුගේ කාල අප සැල් බේල් ොට්ටර්යයා මනිියගේ ජෙට ිනිහක තියන ලොකු ලාපොරොත්වතමයි අඩු වැයසිෙන් දගන ගාමයෙක් වන්න හැබැයි මූරොකොට්ට වන්නේ අපට යනනමන් නැති කරලයි කියලා තාමත් මේනට බහුතරයක් දන්නේ නෑ. මේ ප්‍රශ්න නිසා තමයි මනිීමමරුමරසාහසිරන්ති නිරන්තරය ගැටමකට පත්තුනේ. බෙහත් න ිි. බෙහත් තිබුණේ සිරන්තිගාව. හැබැයි සිරන්ති මේ වෙන කොට කාම්්‍රයේ මාරු කරලා ජීවත්වෙන නිසා මේ බෙත් මරට ඉතාමන්ම පහසුවෙන් ලබාගත හැකි තැනක තමයි පවතිී. එනිසා තමයි මිනිීමරු මරා තමන් දවස් ගාන බොන්න තියෙන බෙහෙත් එකවර පාභච්චි කරලා තිබෙන්. මිත්තුොරණ මේවන් කොට දනගන්න ලැබෙල තියෙන පරදි ජනාඩිපිටි මාධ්‍ය ඒකගේ සහ අදමතිට උදව් කරන මාධ්‍යකාරෝ එකතු වෙලා, පහුගගේ කාලය පුරාම මිනිීමරු මර බරපතල ලෙස අසනීපපු වුණනොත් පටිගත කරන්න අවශ්‍යරන සහර හඬ පටපවා සකස් කර ලතියෙනෝ. ඒමන් නැත්තම් යම්කිසි විජයකිණි මරට බරපතල තත්ත්වයක් ඇතුනොත් මේවා ප්‍රතිවාධනය කරනිහමනැත්ත ඒ ොතේ ජාති අමතුවයි කල පෙන්නට අවශ්‍ය කරන ව්‍යාජපුුවත් ඒ කාලිම නිර්මාණය කරගෙන තිබෙන. නිසාම ඉනිස්්චිරම හොතේ මනිමරු මරා ඉන්නේ පෞද්ධලක රෝහලක ෆයිද ප්‍රති කාරයායටතේ ස දැන්ටක ලැ් දැල්වෙල තින ආරංචනුව ඔහු ඉන්නේ දැඩිසත් කාරයකකි කොහොමේතත් මිනිමරු මරා තවදුරට ජීවත්වෙයි ද නැද් කියනක ඔහුගේ ඉරනම තීන්දු කරනවා. හැබැයි මරා ජීවත්වනත් නැතත් ඔබටත්මටත් මේ වෙනකොට මරණ සහතිකවරුම වෙලාඉවර. මේ නි්චිත මහොත වෙන විට මිනිීමමරු මරා රැකගන්න සහ මේ මිනිීමරු ආණ්ඩුව රැකගන්න සමහර හාල් පාරුවෝ කොන්දේසිබෙරහිතව කඩේ යනවා. ආණ්ඩුවේ කුලිීමැරයෝ, කොන්දේසි බෙරහිතව තමන්ගේ අවි අමෝරාගෙන මේ කාලකන්නේ ආණ්ඩුව රකින්න තා මත්තු සහ කරනවා. බහුතරයක් දෙෙනා මේ වෙනකොට බඩකින්න දරාගන්න බැරුව හාමතේ නන්න අත්තාරබලා ඉන්න. මේරටේ එඉන්න බෞුතරයක් මේ නිශ්චත මොතේ. තමන්ගේ බඩගින්න දරාගන්න බැරුව කොන්දේසි බිරෙහෙතව ජීවිතය ඔට්ටුවඩ කියලා සටන් කරන්න සූදානම් කියන කාරණය පහුගේ දවස්සොලොප් වූන. විශේෂයම කිසිතු කණ්ඩෑමික නායකපතයක් නැතුව මෙම ඇත්තන් නායකත්වකින් තොරව වුණත් මිනිස්සූ පාරට බහින්න සූදානම් කියන කාරණය පහුගේ කාලියය පුරාම ඔප්පුූන. පිටටෝරණී පහුගේ කාලයේ විශේෂෙන් මේ වගේ ජනතා නැගිටීම් අපි කිහිප අවස්ථාවකති දක්තා. ැයි ಪ್ೋಜනග ತ ಪටಿ ಡಿ දೇశ ಪಾಲತ್ഞോ ಅමන ೇశ ಾಲತ್ ಯ. പಪ ಮತක ತ ರ ති බුණ ේශපപಾ ಯം സಂಪೂර්್ಣ ಸಯಗತെ ಂදිಿක චധಿಕ මයි. එದදා මಿනිಮರು ಆ ಪരේವധස කරපු හ න ಲಸിල්್ම ಸ ಾරගನ ೇರටെ මිනිಸുගේ ಂ ಮං ೊ್ ಕ ರ െ විದಾಯ නාධ පತ ුණ. හැබැයි ඒ අම්මන්ඩි දෙවර වතා දෙකක් ජනාධි පෙතිවෙලා අවසානිදි ගෙදරගේ චෞර රජිනක් පෝට පත් වෙලා වවිතරක් නෙමේ. විදායක ජනාධප්‍රතික්‍රමේ හෝසු කරනුවයි කියලා පොරොදු දීලාපුයේ අම්මණ්ඩි කරේ තමන්ගේ බාලිය පුළුවන් තරම් වැඩි කරගැනීම්. එවගේ පුළුවන් තරම් මේ රටේ ධාමරිකත්වය පැතරවීම. මේ වගේ මසිද්ධි පහුගේ පාලිය පුරාම අපිදැක්. ඇත්තැබැත් ඇත කාල ආර්ථක ප්‍රරිිපාත සම්බන්ධයෙන් ඇතුරු කිසිය මටපේධාත්මක තත්ත්වය පවාසිට ගත්තේ ජය අර්ජය වර්ධන. ඒවගේම තමයි වර්තමාන පවතින දේශපාලනය ප්‍රයෝජනයට අරගෙන දත මැදගෙන බලය ලබා ගන්න තවත් පිරිසක් උත්සාහ කරන. මේ සියලුම දෙනා උත්සාහ කරමින් ඉන්නේ කහම හරි බලිය අරගෙන ඔබෙත් මග ජීවිත සමග සෙල්ලන් කරන්න. ඒදමෙනකට බූම පැහැදිිව දියසෙන් කුමාරය විදිහයට මත්වයමෙන් ඉන්න. ඒමන්නතව ඔබෙත් මගේ ගැලුම් කාරුව හැදට මතුවයමෙන් ඉන්න සමහරයවුන්ගේ ඉතිහාසය පොල හොය ලැබැලුවොත් වනුත් කම්ව හෝරු. ඒහින්දා ඒක හොරෙක්වුවට තවහරක් ගෙනනල මේ ප්‍රශ්නය විසඳ ගන්න පුළුවන්ද නැද්ද කිය ප බරපතල ප්‍රශ්නයක්. මිනිමරු මර මලත් මේ නිශ්චත මොතේ ආන්ුකල්වස්ථාව අනුව නම්, මරාග තනතුර වෙනක් කෙනකුට දීලා මේ වැඩේ ඇදගනයන්නට පුළුවන්. මෙ ොතේ ආණ්ඩුව තියන සම්පත් සියල්ලම වේඩන් කරලා හරි මරාගේ ජීවිතය බේරගන්න රාජපක්ෂය පවුලෙ උන්දගලනවා. ඒකට හේතුව තමයි, රාජපක්ෂගේ කීර්තිම නාමිය මත තමයි සමස්ථ ආණ්ඩුව පවතින්නේ. මරා අද මලොත් හෙට මේ ආණ්ඩුව සම්පූර්යම විනාශසයට පත්ව වනු. ඉදරරි අවුරුදු තුන ඇතුළට රාජ පක්සල මේ බලය ලේසියෙන් අතාරින්නේ නෑ මොක දුන් දන්නවා බලය අතරලා උට පැවැත්මක් නෑ නට දවස් දෙක්කට පෙර. එකනේ සිකුරාද දවසේ විශේෂ ර්වීමක් තිබ්බා. මේ රවීමද අර්ියග මන්ත්‍රයේදී සාකච්චා කරේ ප්‍රටේ පවතින තත්තිේ. තිස්සකට ආරචි මේ රස්්වීමවිදේ ප්‍රසිද්ධියම ඇඩුුව. එක ගහලාන්ඩලා. ගෝටට කියපු කාරණය තමයි මේ නිශ්චල මොහොතේ ගමට යන්න බෙදිහක් නෑ තමන්ගේ ආරක් සාව බරපතලාන තුරක තියෙනවයි කියන කාරණේ. මිටෝර්ණ සාගච්ඡවසානයේදී. රාත්‍රයේ තිබුණනා පොහොට්ටු පක්ෂ මූලස්ථාන ඇතුළෙ සාගච්ඡාව. හැබැයි මේකෙට බහුතරයක් මන්ද්‍රීවරු ගියෙන් නෑ ඔන් නිදහසට හේතුවක් ලෙසකිවේ තමන් රාත්‍රේදි දැන් ගමන් යන්න බයයි ආරක් සාවපිලිබඳ ප්‍රශ්න තියෙනවයි කියන කාරණ. තත්මිට්වර්ණ මනිවරු මරාට කලකම් පල දෙෙනවා. හැබැයි ඌට කලකම් පලදුන්නත් නැතත් මේ නික්ෂිත මොහොතේ අපි අපේ වැර්ගවිදියට කතරේ පාල්්චිකිරීමේ වන්දිය අපට ගෙබන්නට සිද්ධ වෙලා තියෙනවා. හැබැයි තවදුරටත් කඇැහි ගෑනදීලා හොටු ගැනි ගන්නවාද කියෙනක ඔබෙත් මගේ ප්‍රශ්නයක්. මේ වෙනකොට මේරටේ මිනිීමරපු හොරකංකරපු තරුණය පැහැරගෙනගේ සමහර අම්මන්්ඩිල වගේම පිරිමිත් ජාතික වීරයෝබෝට පත්වමන් ඉන්න. උලුපපුන විධ මාධ්‍යායතන උන්ට ප්‍රතිරූප හදනවා. එනිසා නැමත වතාවක්ඇැයි ගෑිදී හටුගෑැනි ගන්නවාද කියන මත තමයි. ඔබගේ අනාගතය තීන්දුවෙන් එනිසා කියන දේ කරන කරදදේ කියන. බොහොම පැහැදිලි සැස්මක් ඇති දක්මක් ඇති සමාජ දේශපාලන කණඩෑමක් සමඟ අප පෙවුණුන්ට මිටෝනි අර්ේ ජගහනැක්මති ඔබට සීපත් කරමින් මා ඔබෙන් සමුගන්. ඔබ සැමට ජය.